සුබදාස ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ පරණ Android smartphone එක speed up කරගන්න පුළුවන් tips 10ක් ගැන. ඕගොල්ලෝ දන්නවා දැන් මේ වෙද්දි කොහොමත් අපිට තිබුණ වසංගත situation එහෙම නැත්තම් covid situation එකත් එක්ක අලුතින් phone එකක් ගන්න හැමෝටම අවස්ථාවක් හම්බෙලා නැහැ. අපිට හැමදාම online classes, online lectures, online education එකකට හිර වෙලා ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ සමහර විට දන්නවා එක ගෙදරක සමහර විට එක ෆෝන් එකයි තියෙන්නේ. එතකොට ඒ ෆෝන් එකෙන් ගොඩක් කට්ටියට ක්ලාසස් වලට ජොයින් වෙන්න වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් එක්ක සාමාන්‍යයෙන් අපි ලංකාවේ ගත්තාම ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ රුපියල් 50,000කට විතර වඩා අඩු වුණු බජට් Android ෆෝන්. ඉතින් මේ Android ෆෝන් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට දන්නවා සාමාන්‍යයෙන් පැය 10ක් විතර වැඩ කරද්දී ගොඩක් ෆෝන් එක හීට් වෙනවා, බැටරි එක බයිනවා ඉක්මනට. ඊට අමතරව අපිට ගන්න පුළුවන් මේ ෆෝන් එක ගොඩක් ස්ලෝ. ඒ කියන්නේ වැඩක් කරගන්න බැරි මට්ටමට ස්ලෝ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට අලුත් ෆෝන් එකකට මාරු වෙන්නත් බැරි නම් මේ අවස්ථාවේ ඔයාලට පරණ ෆෝන් එකම ටිකක් පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් කොහොමද වා මේ තිබුණ ඔයාගේ පරණ Android smartphone එක පොඩ්ඩක් හරි ස්පීඩ් අප් කරගන්න කියලා අද මේ ටිප්ස් වලින් අපි කතා කරමු. ඒ වගේ මතක් කරන්න ඕන ඔයගොල්ලෝ තාම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් මට පුළුවන් පහල තියෙන රතුමාල සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා මම දාන අලුත් වීඩියෝත් එක්ක එකතු වෙන්න. එහෙනම් අද වීඩියෝ එකේ මොනවද මේ ඔයාගේ Android smartphone එක speed up කරන tips කියලා අපි දැන් කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට උදාහරණයක් විදිහට use කරන්න Samsung phone එකක්. ඔයාගේ phone එකේ device manufacturer වගේම ඔයා භාවිතා කරන Android version එක අනුවත් පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් මේ setting ඔයාගේ phone එකෙත් ඔයාට හොයාගන්න බැරි වෙන එකක් නැහැ. එහෙනම් අපි මේ විදිහට පළවෙනි method එකට යමු. පළවෙනි method එක තමයි optimize our device. මේ option එක automatic tool එකක් විදිහට ඔයාගේ phone එකේ setting වල බලා ගන්න පුළුවන්. මේ method එක use කරලා අපිට අපේ unnecessary files එහෙමත් නැත්නම් අනවශ්‍ය ලිපි ගොනු, ඒ වගේම background processors වගේම battery එකේ performance එක improve කරගන්නත් මේක වැදගත් වෙනවා. ඉතින් ඔයාට පහසුවෙන්ම ඔයාගේ setting වලට ගිහිල්ලා device care හෝ ඊට සමාන පදයකින් මේ ඔප්ෂන් එක බලා ගන්න පුළුවන් වෙනවා. එතනදී ඔයාට optimize now කියන ටැප් එක දුන්නාට පස්සේ ඔයාගේ ෆෝන් එක auto optimize වෙනවා. ඉතින් ඔයාගේ setting වලට ගිහිල්ලා ඔයාට මේ device care කියන ඔප්ෂන් එක search කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ මේ ෆෝන් එකේ මේ ඔප්ෂන් එක තිබ්බේ නැත්නම් ඔයාට පුළුවන් Play Store එකට ගිහිල්ලා best optimization app එකක් download කරගන්න. ඉතින් එතනදිත් වෙන්නේ මේ අපේ setting වල තියෙන ක්‍රියාවලියටම සමාන process එකක්. ඒ වගේම මේ optimization එකත් එක්ක යන තවත් quick tip එකක් විදිහට අපිට ඔයාගේ ෆෝන් එක auto restart වෙන්න setting හදන එක කරන්න පුළුවන්. මෙතනදී මේ ඔප්ෂන් එක භාවිතා කිරීමෙන් ඔයාට ඔයාගේ ෆෝන් එක ෆ්‍රෙෂ් විදියට එහෙමත් නැත්නම් නැවුම තබා ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් මේ auto restart ඔප්ෂන් එක හොයාගන්න ඔයාට පුළුවන් auto restart කියලා ඔයාගේ setting වල search කරන්න. එහෙමත් නැත්නම් ඒක තියෙන සාමාන්‍යයෙන් advanced setting කියන setting එක යටතේ. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් ඔයාට ඔයාගේ ෆෝන් එක restart කරන්න ඕනේ date එකයි time එකයි හරියටම schedule කරගන්න. එහෙනම් දැන් අපි method 2 එකට යමු. method 2 එක විදිහට අපිට free up space on your device එහෙමත් නැත්නම් ඔයාගේ උපාංගයේ ඉඩ නිදහස් කර ගැනීම කරන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකේ storage එක වගේම space එක ගොඩක් අඩුයි නම් එතනදී ඔයාගේ ෆෝන් එක අඩු කාර්යක්ෂමතාවකින් තමයි වැඩ කරන්නේ. ඉතින් මේ අඩු කාර්යක්ෂමතාව අඩු කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් විදිහට ඔයාට මුලින්ම කරන්න පුළුවන් ඔයාගේ downloads කියන folder එකේ තියෙන අනවශ්‍ය files ඔයා delete කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට වැදගත් වෙන්නේ නැති photos, videos වගේ දේවල් ඔක්කොම අයින් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි කලින් method එකේ කතා කරා වගේ ඔයාගේ space එක free up කරන automatically ඔයාගේ phone එකට එන application තියෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාට play store එකට ගිහිල්ලා වුණත් third party storage cleaning apps ඔයාට බලා ගන්න පුළුවන්. ඒ app එකකින් වුණත් ඔයාගේ space එක ෆ්‍රී අප් කරගන්න පුළුවන් වෙනවා. හරි, දැන් method 3 එක කතා කරමු. මේකත් කලින් ක්‍රමයටම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන දේව කරන්නේ unused app uninstall කරන එක. මේ method එකත් එක්ක අපිට පුළුවන් අපේ space එක ෆ්‍රී කරගන්න වගේම අනවශ්‍ය විදිහට ඔයාගේ background එකේ run වෙන application අයින් කළා දාන්න.
කරන්න තියෙන බොහොම පොඩි දේ වට තියෙන්නේ ඔයාගේ සෙටින් වල ඇප්ලිකේෂන් යටතට ගිහිල්ලා එතනදී ඔයාට අනවශ්‍ය ඇප්ලිකේෂන් ටික අයින් කරලා දාන එක. ඔයාට මේ ක්‍රමය සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට ඔයාගේ හෝම් පේජ් එකෙන් අන්ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ඔයාගේ ඇප්ලිකේෂන්. නමුත් ඔයා සෙටින් වල තියෙන ඇප්ලිකේෂන් වලට ගියපුවම ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ කොච්චර ඉඩ ප්‍රමාණයක් මේ ඇප්ලිකේෂන් එක අරන් තියෙනවද, ඔයා කොයි විදිහකින් මේක පාවිච්චි කරන්න කියලා වැඩිදුර විස්තර බලලා හරියටම මේ ඇප්ලිකේෂන් එක තියන් ඉන්න ඕනද නැද්ද කියලා ඔයාටම තීරණ කරගන්න. හතරවෙනි මෙතඩ් එක විදිහට අපි කතා කරන්නේ ක්ලෝස් බෑක්ග්‍රවුන්ඩ් ඇප්ස් කියන මෙතඩ් එක. මේ බෑක්ග්‍රවුන්ඩ් එකේදී රන් වෙන ඇප්ස් නිසා අපේ RAM එක සහ ප්‍රොසෙස් එක නිතරම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේව නැති කරගන්න පුළුවන් නම් අපිට යම් තාක් දුරකට අපේ ෆෝන් එක ස්පීඩ් අප් කරගන්න පුළුවන් වෙනවා. මෙතනදිත් අපිට ඇප් කියන ඔප්ෂන් එකට යන්න වෙනවා. වගේම අපිට ඊට කලින් පුළුවන් අපේ බැටරි එක කොයි විදිහටද මේ එක එක ඇප් වලින් යූස් කරලා තියෙන්නේ කියලා බලාගන්න. එතනදී අපිට හරියටම නිගමනය කරන්න පුළුවන් කොහොමද ඔයාගේ බැටරි එක මේ ඇප් මගින් කොයි විදිහටද පාවිච්චි කරලා තියෙන්නේ කියලා, එහෙමත් නැත්නම් මොන ඇප් එකද වැඩි වෙලාවක් ඔයාගේ බැටරි එක යූස් කරලා තියෙන්නේ කියන එක බලාගන්න පුළුවන්. ඔයාගේ ඩිවයිස් එකේ බැටරි සෙටින්ග් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් එතනදී බලාගන්න ඔයාගේ මොන ඇප් එකද වැඩිපුර යූස් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා යනවා ඔයාගේ ඇප්ස් වලට. එතනදී ඔයාට පුළුවන් මේ එක එක ඇප්ස් වල බෑග්ග්‍රවුන්ඩ් ඇක්ටිවිටි එක අලෝ කරන ටික් එක අයින් කරන්න. ඊළඟ මෙතඩ් එක විදිහට අපිට ගන්න පුළුවන් change and disable some of the animation settings. ඉතින් මේ ක්‍රමය නම් එක එක ෆෝන් වල වෙනස් වෙන්න පුළුවන්. මට මේ ෆෝන් එකේ මේ animation setting බලාගන්න පුළුවන් වෙන්නේ advanced features section එක යටතේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ setting වලට ගිහිල්ලා animation කියලා search කරන්න. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් turn on reduce animation කියන option එක on කරන්න. ඒ විතරක් නෙවෙයි ඔයාට පුළුවන් completely remove animation කියන option එකත් ලබා දෙන්න. මේ ඔප්ෂන් එක නම් මේ ෆෝන් එකේ දකින්න පුළුවන් වෙන්නේ accessibility setting යටතේ. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක speed up කරගන්න. ඊළඟ ටිප් එක විදිහට අපිට කරන්න පුළුවන් ඔයාගේ home screen එක clean up කරන්න. මෙතනදී ඔයාට මුලින්ම කරන්න පුළුවන් ඔයාගේ home එකේ තියෙන widget අයින් කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් weather එක බලන, එහෙමත් නැත්නම් news update වෙන widget වලින් ඔයාගේ ෆෝන් එක unlock කරපු ගමන් ඒවා refresh වෙන්න ගන්නවා. එතකොට ඔයාගේ ෆෝන් එක මෙතනදී slow වෙන්න බලනවා. ඒ විතරක් නෙවෙයි ඔයාට එන ඊමේල්, එහෙමත් නැත්නම් සංගීත වාදක කියන්නේ මියුසික් ප්ලේයර්ස් වගේ දේවල් විජට් විදිරුවා යූස් කරලා තියෙන පුළුවන්. මේ වගේනොත් වෙන්නේ අර මම කියපු සිද්ධියම තමයි. ඔයාට ලේසියෙන්ම මේ විජට් අයින් කරගන්න පුළුවන්. අදාළ විජට් එක තුන ටැප් කරලා හෝල්ඩ් කරන් ඉද්දි බින් අයිකන් එක තෝරා ගැනීමෙන් මේ විජට් අයින් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාගේ හෝම් ස්ක්‍රීන් එක ගොඩක් ලොකු ඇප්ලිකේෂන් වලින් පිරලා තියෙනවනම් එතනදීත් ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඇප්ලිකේෂන් උත් ඔයාට අයින් කරගන්න පුළුවන් අර විජට් අයින් කරපු විදිහටම. ඔයාට ලොකු වැදගත්කමක් නැති හෝම් ස්ක්‍රීන් එකේ තියෙන ඕන නැති ඇප්ලිකේෂන් අර විදිහටම අයින් කරගන්න පුළුවන්. හත්වෙනි මෙතඩ් එක විදිහට අපිට ගන්න පුළුවන් turn on data saver or light mode in the Google Chrome කියන ඔප්ෂන් එක. මේ ඔප්ෂන් එක මගින් ඔයාගේ entire device එකම speed up කරගන්න පුළුවන්. මෙතනදී ඔයාගේ Chrome browser එක speed up කරනවා වගේම page එක load වෙන time එකත් අඩු කරනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ Google Chrome එකේ දකුණු පැත්තේ උඩින් තියෙන dots 3 touch කරලා ඔයාගේ Chrome එකේ setting වලට යන්න පුළුවන්. මෙතනදී ඔයාලට setting යටතේ තියෙන light mode, එහෙමත් නැත්නම් data saving mode කියන එක on කරන්න පුළුවන්. ඔයාගේ phone එක speed කරන 8වෙනි method එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ update to the latest version. ඔයා ඔයාගේ phone එකේ older version එකක් run කරනවා නම් ඒක හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක ස්ලෝ ඩවුන් වෙන්න. මේ අලුත්ම අප්ඩේට් එක ඔයාගේ තියෙන බග්ස්, එහෙමත් නැත්නම් ඔයාගේ දුරකථනය ස්ලෝ ඩවුන් වෙන්න පුළුවන් දෝෂ ටික නිවැරදි කරනවා. ඉතින් ඔයාලට මේක චෙක් කරගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් අප්ඩේට්, එහෙමත් නැත්නම් ඊට සමාන පදයකින් මේ ඔප්ෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ චෙක් ෆෝ අප්ඩේටඩ් කියන ඔප්ෂන් එක ලබා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ අලුත්ම Android version එක ඩවුන්ලෝඩ් කරලා ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මෙතනදී මේ අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙනවත් එක්ක ඔයාගේ ෆෝන් එක රීස්ටාර්ට් වෙනවා. ඒක හින්දා ගොඩක් වෙලාවට ඔය අලුත් version එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන data ටික පොඩ්ඩක් backup කරලා තියාගන්න. ඊළඟ ඔප්ෂන් එක විදිහට අපිට ගන්න පුළුවන් clear the app cache of any app that isn't working properly running slowly. ඒ කියන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් වල තියෙන cache data මේ විදිහට අයින් කරගන්න පුළුවන්. මේක අයින් කරා කියලා කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මෙතනදී ඔයාලට පුරුදු විදිහටම කරන්න තියෙනවා ඔයාගේ setting වල තියෙන apps යටතට ගිහිල්ලා එක එක app එක තෝරගෙන ඒ app එකට අදාළව තියෙන cache data clear කරන එක. අදාළ application එකේ storage කියන option එක යටතේ තියෙන
clear cache කියන option එකෙන් ඔයාලට මේ cache data clear කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට clear data කියන option එකත් බලා ගන්න පුළුවන්. දැනට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. දැනට clear cache කියන option එක විතරක් අපිට ප්‍රමාණවත් වෙනවා. දැන් අපි කතා කරමු අවසාන method එක. මේක තමයි factory reset your device. එහෙම නැත්නම් ඔයාගේ phone එක යලි පිහිටුවීම විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මේක කරන්න ඕනේ ඔයාගේ phone එක පාවිච්චි කරන්න බැරි තරම්ම slow මට්ටමක තියෙනවා නම් මොකද මේ option එක ක්‍රියාත්මක කරාට පස්සේ ඔයාට ඔයාගේ files data කිසිම දෙයක් ආපහු ලබා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයා මේ option එකට යනවා නම් ඔයාට ඔයාගේ තියෙන photos, videos, documents ඒ වගේ ඔයාගේ අත්‍යවශ්‍ය දේවල් හැම දෙයක්ම වෙන තැනක store කරගන්න වෙනවා. ඉතින් මේ reset option එක ඔයාගේ setting වල බලා ගන්න පුළුවන්. මේ phone එකට අදාළව නම් මේක general management section එක යටතේ තමයි තියෙන්නේ. මෙතන ගියට පස්සේ ඔයාට මේ factory reset කියන option එක තෝරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම ආයෙත් කියනවා ඔයා මේ factory reset කියන option එකට යනවා නම් ඔයාගේ data ටික backup කරගෙන තියෙනවද කියලා අනිවාර්යෙන්ම ඔයා සැලකිලිමත් වෙන්න. ඉතින් අද අපි මේ කතා කරපු දේවල් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ තිබුණ Android phone එක කලින් තිබුණ තත්ත්වයට වඩා පොඩ්ඩක් හරි speed up කරගන්න. ඉතින් ඔයාගේ experience එක කොහොමද කියලා ඔයාට පුළුවන් යට comment එකක් විදිහට ඔයාගේ අදහසක් එකතු කරන්න අනිත් කඩත් බලා ගන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. ඒ වගේම මතක් කරනවා අපව ඔයා තාම මාව subscribe කරලා නැත්නම් ඔයාලා පුළුවන් මාව subscribe කරලා මන් දාන හැම අලුත් වීඩියෝ එකක්ම ඔයාලකට ගන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.